නැවත මේගොල්ලෝ එකතු වෙලා ඉන්නේ විකුම්මස් YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකේ නාවේ ඔයාලගේ ගෙදර Wi-Fi router එකක් තියෙනවා නම් ඔයාලගේ ද Wi-Fi router එකෙන් Wi-Fi coverage එක ඔයාලා හැම කාමරයකටම ගෙදර හැමතැනටම නැත්තම් ඔයාලට කරන්න පුළුවන් පොඩිම පොඩි විසඳුමක් තියෙනවා. ඔයාලට ගන්න පුළුවන් gadget එකක්. ඒ තමයි Wi-Fi repeat එකක්. එමත් නැත්තම් Wi-Fi extend එකක් ගන්න පුළුවන්. ඉතින් Wi-Fi extend එකක් තමයි මේ මගේ අතේ තියෙන MI Wi-Fi extend එකක්. ඉතින් මේකේ unboxing එකක් සහ පුංචි review එකක් කරමු අද වීඩියෝ එකෙන්. ඉතින් මේක කොච්චර coverage එකක් තියෙනවද කොච්චර speed එකක් මේක ගන්නවද කියලා අපි වීඩියෝ එකෙන් බලමු. ඉතින් මේක setup කරගන්න විදිය ඉඳන් සම්පූර්ණ විස්තරයක් වීඩියෝ එකේ තියෙනවා. ඉතින් වීඩියෝ ඉවර වෙනකම් බලන්න. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මේ විදියට මගේ මේ packaging එක මම open කරගන්නම්. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මම දරාසයෙන් ගෙන්නුවේ. ඉතින් මේක global version එක නොවන හින්දා මට මේක plug කරගන්න convert එකකුත් මුලින්ම ලැබිලා තිබුණා මේකේ තියෙන US plug type එක නිසා. ඉතින් මම මේ විදියට මේක open කරගන්නම්. ඉතින් මේකේ paper guide එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ paper එකේ තියෙන්නේ මේ router setup කරගන්න විදිය QR code එකක් තියෙනවා app එක download කරගන්න. ඒ වගේම මේක තියෙන Chinese වලින් මේක Chinese version එක නිසා. ඉතින් ඔයාලා global version එක ගේන්න ගන්නත් පුළුවන්. ඉතින් මම දරාස් එකෙන් link දාලා තියන්නම් මේකේ global version එක වගේම Chinese version එකේ දෙකේම link. ඉතින් දැන් අපි බලමු මේ MI extend එක කරන්ට් එකට plug කරගෙන කොහොමද මේක connect කරගන්න කියලා. ඉතින් මේ තියෙන convert jack එක මම ඒකට connect කරගන්නවා මේ විදියට. මේක US plug point එක තියෙන නිසා. ඉතින් මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ orange color light එකක්. ඉතින් යාළුවනි ඊට පස්සේ කරන්න ඕන ඔයාලා प्ले स्टोर के ओयागे वाईफाई रिपीट कनेक्ट करना प्ले स्टोर के एम आई होम के एप्लीकेशन तीनवा एक सर्च कर डाउनलोड करना अत वाईफाई रिपीट तीयना क्यू आर कोड एक स्कैन कर लाट मैं ऐप डाउनलोड करना पड़वा इतनी मैं मे विद एम आर ने एम आई होम की सर्च करना ඉතින් මේ විදිහට ඇප් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මේ විදිහට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන් තියෙන මම ඕපන් කරගන්න. ඒ විදිහව මතේ තියාගන්න ඕන ඔයා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකට කනෙක්ට් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ දා තියෙන Wi-Fi router එකට කනෙක්ට් වෙලා ඉන්න ඕන. Wi-Fi repeater එක නෙවෙයි Wi-Fi router එකට. ඔයාලා මම මේ විදිහට පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ Wi-Fi router එක උඩින් තියෙන්නේ. මේ තියෙන repeater එකක් දැන් මෙතන Wi-Fi වෙන්නනවා. හැබැයි ඒකට අපිට තාම කනෙක්ට් වෙන්න බෑ. ඉතින් මේ විදිහට මම ඇප් එකට ආවට පස්සේ ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් ඇප් එකේ මෙන්න මේ වගේ ධන ලකුණක්. ඊට කලින් ඔයාලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගමන් ඇප් එකට ලොගින් වෙන්න ඕන. ඔයාලා account එකක් හදලා MI account එකක් හදලා. ඉතින් ඒක ගොඩක්ම පහසුයි. ඔයා Google account එකක් හදනවා නම් ඔයාලට Gmail එකක් තියෙනවා නම් Google account එකේ Gmail එකෙන්ම ඒකට account එක හදා ගන්න පුළුවන් ගොඩක් පහසුවෙන්. ඉතින් මම මුලින්ම කියන්න මේ ඇප් එක මුලින්ම එද්දි ඔයාලා ලොගින් වුණාට පස්සේ वाल मे विद्य बलागन पुलवा इतनी मे विद्य मे ऐपट पास वाले दाने लाखना कुड़ी बलागन पुलवा मेन मेवागे इतनी मैं टना इश वाले ऐड डिवाइस के ना इतनी मम एक दिना इट पास वाले मेन मेतना ब्लूटूथ तुनकना एक दिना इट पास वाले मे विद्य बलागन पुलवा वाले वाईफाई रेंज एक्सटेंड ඉතින් මම මෙන්න මේකුඩ මේ විදියට ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා කෙලින්ම යනවා යගේ Wi-Fi router එකේ. දැන් Wi-Fi router එකට ඉතින් router එක connect කරගන්න ඕන මේ repeat එකට. ඉතින් ඔයාලට Wi-Fi router එකේ password එක මෙතනට දීලා password එක connect කරගන්න පුළුවන්. මගේ මේ ඔටෝම password එක ආවා. කලින්ම මම මේක connect කරපු නිසා වෙන්න පුළුවන්. ඉතින් මම ඊට පස්සේ මේ next කියන button එක දෙනවා. ඊට පස්සේ අයිත් ඔයාලට මේක රිපීටර් එකට කනෙක්ට් කරන්න ඉල්ලනවා. ඉතින් ඒකත් කනෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් මේක 100% ගිහිල්ලා කිහිප වතාවක් ඔයාලට පහසුවෙන්ම ඔයාලගේ MI රිපීටර් වගේ Wi-Fi රවුටරේට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අප බලමු ඊට පස්සේ මේ MI රිපීටර් එකෙන් කොහොමද ඉන්ටර්නෙට් යන්නේ කියලා.
ඊටවසේ මෙන්න මේ විදිහට සක්සස්ෆුලි කියලා මැසේජ් එකක් ඇවිල්ලා මේ විදිහට මේ ස්ක්‍රීන් එකට එනවා. ඉතින් ඊටපස්සේ ඔයාලට මෙන්න මෙතනින් ඔයාලගේ පෙට් රූම් එකට නම් මේක ඇඩ් කරන්න ඔයාලට රූම් එකක් ඇඩ් කරන්න පුළුවන් මේ විදිහට. ඊටවසේ මේක ඕකේ දෙන්න පුළුවන්. ඊටවසේ නෙක්ස්ට් කියන ඔප්ෂන් එකට යන්න. ඊටවසේ ඔයාලට Wi-Fi රිපීට් එකේ නම වෙනස් කරගන්නත් පුළුවන්. මම මේ වෙලාවේ නම් වෙනස් කරන්නයි. ඊටපස්සේ ආයිත් නෙක්ස්ට් දෙන්න පුළුවන්. ඊටපස්සේ මේ විදියට ආයිත් නෙක්ස්ට් දීලා ඔයාලට මේක තව ඔයාලගේ මයි account එකට share කරගන්න ඕන නම් ඒකත් පුළුවන්. මම මෙතෙන්දී share කරගන්න හැ. ඉතින් ඊටපස්සේ ඔයාලට ආයිත් මේ වගේ app එකකින් බලන්න පුළුවන්. ආයිත් permission එකක් ඉල්ලනවා ඒකත් දෙන්න. ඊටපස්සේ ඔයාලට පහසුවෙන්ම මෙතන okay දෙන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාලට මේ රිපීට් එක දා පාස්වර්ඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන රිපීට් එකේ නම රිපීට් එකේ Wi-Fi නම පෙන්වන විදිය. ඉතින් මේ තියෙන මගේ රිපීට් එක දා පාස්වර්ඩ් එක. ඉතින් මේ විදියට ඕකේ දෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙන පාස්වර්ඩ් එක ඔයාලගේ Wi-Fi වලට ගිහිල්ලා මේ Wi-Fi වලට ගියාට පස්සේ ඔටෝම කනෙක්ට් වෙලා තියෙනවා දැන් මගේ මම කලින් කනෙක්ට් වෙච්ච නිසා. ඉතින් Wi-Fi password එකම දීලා තියෙනවා නම් ඔටෝම කනෙක්ට් වෙයි සමහර විට. ඉතින් මේ විදිහට තමයි රිපීටර් එක පාවිච්චි කරන්න කනෙක්ට් කරගන්නේ. දැන් බලමු අපි Wi-Fi රිපීටර් එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක සහ normal Wi-Fi router එකෙන් එන ඉන්ටර්නෙට් ස්පීඩ් එක. ඉතින් මම දැන් කනෙක්ට් වෙලා ඉන්නේ Wi-Fi රිපීටර් එකට. බලමු Wi-Fi රිපීටර් එකෙන් කොච්චර ස්පීඩ් එකක් තියෙද කියලා. ඒ විදිහට තමයි Wi-Fi රිපීටර් එකේ ස්පීඩ් එක තියෙන්නේ. ඉතින් බලමු අපි normal Wi-Fi router එකෙන් කොච්චර ස්පීඩ් එකක් එනවද කියලා. දැන් router එකට කනෙක්ට් වෙනවා. මේ තියෙන normal router එකෙන් එන සිග්නල් එකේ ස්පීඩ් එක. මෙතෙන් රවුටර් එකට සිග්නල් ෆුල් Wi-Fi සිග්නල් ෆුල් තියෙනවා. රිපීටර් එකටත් Wi-Fi සිග්නල් ෆුල් තියෙනවා. Wi-Fi රිපීටර් එකක් තියෙනවා Wi-Fi සිග්නල් ෆුල් තියෙන කවරේජ් එක. ඉතින් මේ වගේ කවරේජ් එක මේ වගේ ස්පීඩ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් රිපීටර් එකෙන් මීටත් වැඩිය එකෙන් භාගයක්වත් ස්පීඩ් එක නැහැ රිපීටර් එකට කනෙක්ට් වුණාම. නමුත් හොඳ ස්ටේබල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් Wi-Fi රිපීටර් එකෙන් ගන්න පුළුවන්. ඉතින් දැන් බලන්න යන්නේ Wi-Fi රිපීටර් එක ඉඳලා එමත් නැත්නම් Wi-Fi extend එකේ ඉඳලා අපේ ගෙදර කොච්චර දුරකට මේ Wi-Fi extend එක වැඩද කියලා. ඉතින් කවරේජ් එක මොන වගේ දුරකින්ද තියෙන කියලා දැන් බලමු. ඉතින් මේ extend එකට Wi-Fi එන රවුටරේ මගේ තියෙන්නේ හරියටම මෙන්න මේ පේන ඉස්සරහා උඩහායි කියලා තියෙන මම ඒකත් පෙන්නන. ඉතින් මේ තියෙන්නේ Wi-Fi රවුටර් එක හයි කරපු තැන. ඉතින් ගොඩක් උඩ තියෙන Wi-Fi රවුටරේ ඩයලොග් රවුටර් එකක් තියෙන්නේ සිග්නල් නැති නිසා ගොඩක් උඩයි කියලා තියෙන්නේ. ඉතින් දැන් බලමු රිපීට් එකේ ඉඳන් ෆෝන් එකට කොච්චර සිග්නල් එනවද කියලා එළියට. මම මේ එළියට ඇවිල්ලා ඉන්නේ ගේ ඇතුළේ තමයි රිපීට් එක හයි කරලා තියෙන්නේ. ඉතින් අපි Wi-Fi වලට ගිහිල්ලා බලමු දැන් කොච්චර සිග්නල් තියෙද කියලා. ඔයගොල්ලන්ට පේන ඇති පුල්ම තියෙනවා. දැන් එකක් අඩු වුණා. දැන් මේ මම Wi-Fi රවුටර් එක ළඟ ඉන්න නිසා Wi-Fi රවුටර් සිග්නල් නම් ෆුල් පේනනවා. ඉතින් අපි ගේ ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් දැන් ගේ ඇතුළට ආවා. ඉතින් මෙන්න මෙතන ඉඳන් බලමු අපි කොච්චර දුරකට වගේ Wi-Fi වැඩ කරනවද කියලා. මේ Wi-Fi අන්තිමට ප්ලස් ලකුණු තියෙන Wi-Fi රිපීට් එක අනිත් තියෙන්නේ normal Wi-Fi router එක. ඉතින් අපි බලමු ටිකෙන් ටික අස්සට ගිහිල්ලා.
මේකට ඇප්ලිකේෂන් එකක් ගත්තා Wi-Fi සිග්නල් මීටර් කියලා. එකකින් අපලම කොච්චර දුරකට සිග්නල් තියෙනවද කියලා මේ රිපීට් එකේ ඉඳන්. ඉතින් ඔයාලට වෙනද රවුටරේ ළඟටම ගෙනාවට පස්සේ ගොඩක් අඩු ඩෙසිබෙල් ගානක් තමයි තියෙන්නේ. ඩෙසිබෙල් ගානක් තමයි රවුටරේ ළඟව තියෙන්නේ. ඉතින් ඒක වෙන්න ඕන. ඉතින් අපි ටිකෙන් ටික පස්සට ගිහිල්ලා බලමු. ඉතින් මීටර් දැන් මීටර් 5ක් විතර පස්සට ඇවිල්ලා ඉන්නේ රිපීට් එක ළඟින්. ඉතින් 95ක් තියෙනවා. ඉතින් ගොඩක් හොඳ සිග්නල් එකක් තාමත් තියෙනවා. ඉතින් අපි තව ටිකක් ඈතට ගිහිල්ලා බලමු. දැන් මීටර් 10ක් විතර පිටිපස්සෙන් තමයි ඉන්නේ රිපීට් එක ළඟින්. ඉතින් තාමත් හොඳ සිග්නල් එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මම ටිකක් ඈතට ගියා, ගෙදරින් ඈතට. ඉතින් මම තව ටිකක් ඈතට ගිහිල්ලා වෙන්නම් නම් මේකේ සිග්නල් කොච්චර දුරකට වැඩද කියලා. මම මීටර් 50ක් විතර දුරට ගිහිල්ලා බලමු. අපි බලමු මීටර් 50ක් විතර දුරට ගිහිල්ලා කොහොමද මේකේ සිග්නල් තියෙන්නේ කියලා. ඉතින් දැන් ඉන්නේ මීටර් 50ක් 60ක් වගේ අතර දුරක. ඉතින් මීටර් 50ක් 60ක් වගේ අතර දුරක කෙලින්ම රවුටරේ තියෙන කෙලින්ම මගේ ෆෝන් එක තියෙන ඉස්සරහම වගේ. ඉතින් මීටර් 60ක් විතර දුරයි මේ හරියට. 50ක් 60ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ සිග්නල් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කණු දෙකක් තියෙනවා Wi-Fi රවුටරේ. Wi-Fi සිග්නල් කණු දෙකක් තියෙනවා. ඉතින් මං හිතනවා මේ රිපීට් එකෙන් පොඩි වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා. සාමාන්‍ය වැඩක් ගන්න පුළුවන් වෙයි. ඔයාලා ගෙදර හැම කාමරයකටම Wi-Fi සිග්නල් එන්නේ නැත්තම්. ඉතින් මං හිතනවා මේක ඔයාලා බයි කරොත්, ඔයාලා ගත්තොත් මේක පහල මං ලින්ක් දාලා තියෙනවා. ඔයාලට මේකෙන් වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. ඉතින් වීඩියෝ එක ලයික් කරලා දාන්න, ඒ වගේම චැනල් එකට අලුත් කෙනෙක් නම් සබ් එකකුත් දාගෙන යන්න.